ධනංජයගේ නොසැලෙන විශිෂ්ටත්වය. කොදෙව්වන් අඹරපු රමා ටෙස්ට් ලෝක කුසලානයේ පෙරමුණ ශ්‍රී ලංකාවට කතා කරමු කෙලිබි මේ කෙලිවිත් විදුතුලින්. යිබන් ක්‍රිකට්වලට ආදරය කරන හැමෝටම බටහිරින්දිය කොදෙව් කණ්ඩායම දෙකට බිඳුවක් විදිහට පරාජය කිරීමත් එක්ක ටෙස්ට් ලෝක ශූරතා තරඟාවලියේ පළවෙනි ස්ථානය තවදුරටත් ආරක්ෂා කරගන්න ශ්‍රී ලංකා කණ්ඩායමට අද දවසේදී හැකියාවක් ලැබුණා. විදු මේ අඳන් ඉන්නවා වගේ ටෙස්ට් ජර්සි එකක් ඔයාලගේ නම සටහන් කරලා ඔයාලා කැමති අංකයක් සටහන් කරලා ඔයාලගේ කරගෙන මිලදී ගන්න හැකියාවක් තියෙනවා Fitzo.lk වෙතින්. Fitzo වලට කතා කරන්න පල්ලෙහා තියෙන දුරකථන අංකයෙන් WhatsApp message එකක් දාන්න, එහෙම නැත්නම් WhatsApp call එකක් ගන්න හැකියාවක් තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට ලෝකේ ඕනෙම තැනකට මේ ටෙස්ට් ජර්සි එකක් ඩිලිවර් කරගන්න. ඒ වගේම World Cup ජර්සි limited stock එකක් ඒගොල්ලෝ සතුව තියෙනවා. ඉතින් ඔයාලට හැකියාවක් තියෙනවා ඒ අවශ්‍ය ප්‍රමාණය ඇනවුම් කරලා මිලදී ගන්න පල්ලෙහා තියෙන අංකවලට කතා කළොත්. අද දවසේදී බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම පරාජය කරමින් සෝබර්ස් තිසෙරා කුසලානේ යලිත් වරක් අපි සතු කරගන්නට අපේ කොල්ලන්ට හැකියාවක් ලැබුණා. සුපිරි දස්කම් පෙන්නුම් කරමින් තමයි ඔවුන් මේ ජයග්‍රහණය අද දවසේදී වාර්තා කරගත්තේ. වෙලාවකට මේ තරගයේ ජයපරදුමින් තොරව අවසන් වෙයි කියලා හිතුණා. නමුත් රමේෂ් මෙන්ඩිස්ගේ එක පන්දුවාරයක් තුළ තරගයේ සම්පූර්ණයෙන් කණපිට හරවන්න ඔහුට හැකියාව ලැබුණා. ගලු තනතීරුව සාමාන්‍ය ආකාරයෙන් අවසන් දින දෙකේදී තියුණු දඟ කැවීමක් අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. විශේෂයෙන්ම හතරවෙනි දවස් තුළ එතරම් ලොකු දඟ කැවීමක් සහ දඟ පන්දු යවන්නට සහයෝගයක් පිට්ටනියේ තිබුණේ නැහැ. ගාල්ලේ තනතීරුව අපි දන්නවා හොඳින් දඟ කැවෙන තනතීරුව තමයි ලැබෙන්නේ තුන්වෙනි හතරවෙනි දවස් වෙනකොට. බඹරේ වගේ කැරකෙන තනතීරුව තමයි අපිට සාමාන්‍යයෙන් දැක ගන්න ලැබෙන්නේ. නමුත් එහෙම නොවෙන අවස්ථා තියෙනවා. මේක බොහෝ දුරට වෙන්නේ කාලගුණයේ බලපෑමත් එක්ක වර්ෂාවේ බලපෑමක් ඇති වුණොත් අපි හිතන තරම් දඟ කැවීමක් නොලැබෙන්න ඉඩකඩ තියෙනවා. විදු හිතන විදිහට දින දෙකක් වර්ෂාව ඇද වැටීම තමයි තනතීරුවේ මේ වෙනසට තදින්ම බලපාපු කාරණය. විශේෂයෙන්ම අපි දන්නවා හිරුවෙලියට නිරාවරණය වීමත් එක්කම තමයි මේ තනතීරුවේ තියෙන පැලුම් විවර වෙලා දඟ පන්දු යවන්නන්ට වැඩි සහයෝගයක් ලැබෙන්නේ. ඉතින් හිරුවෙලියට නිරාවරණය වෙන්නට කාලයක් ලැබුණේ නැහැ. පළවෙනි දින දෙකම වර්ෂාව නිසා වලාකුළුින් බර වෙලා තිබුණේ. ඉතින් ඊයේ දිනයේදී සහ අද දිනයේදී තද හිරු රශ්මියට තනතීරුව නිරාවරණය වීම නිසා අද දවසේ දිවාහරෙන් පස්සේ විශේෂයෙන්ම අපිට කලින් දින දෙකට වඩා යම්කිසි දඟ කැවීමක් මේ තනතීරුව තුළ දැක ගන්නට හැකියාවක් ලැබුණා. තරගයේ තුන්වෙනි දිනේ දක්වා අපි කෙටි දැක්ම වීඩියෝ එකෙන් කතා කළා. විදු බලාපොරොත්තු වුණාටත් වඩා කලින් කොදෙව් පළමුවෙනිම අවසන් කරන්න රමේෂ් මෙන්ඩිස් ඇතුළු අපේ කොල්ලෝ ටිකට හැකියාවක් ලැබුණා. දෙවෙනිම ආරම්භයේදී දිමුත් සහ ඖෂධ අනවශ්‍ය අවාසනාවන්ත ආකාරයෙන් දුවද්දී දැවී යාමකට ලක් වුණා. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිවුස් ආබාධයකට ලක්වීමත් එක්ක අංක හතර ස්ථානයේ දක්වා උසස් වීමක් චරිත් අසලංකට ලැබුණා. චරිත් සෑහෙන වෙලාවක් පිටියේ රැඳී සිටියා. නමුත් ඔහුට ලොකු ලකුණු ප්‍රමාණයක් කරා යන්නට හැකියාවක් ලැබුණේ නැහැ. පර්මෝල්ගේ පන්දුවක් කඩුල්ල තුලට තියුණු ලෙස දඟ කැවිච්ච පන්දුවකට ඔහු උඩ පන්දුවක් ලබා දෙමින් තමයි දැවී ගියේ. පැතුම් සහ ධනංජය සිවවන කඩුල්ලට ලකුණු 78ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිම අවදානම් කලාපෙන් ඔබ්බට කැඳවාගෙන යන්න සමත් වුණා. පැතුම් නිශ්ශංක ඉනිම දෙකේදීම අර්ධශතක රැස් කරමින් ඉතාමත්ම වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කළේ ලෝකයේ සුපිරි පිතිකරුවෙක් බවට පත්වෙන ලකුණු පළ කරමින්. විදුවට සැකයක් තිබුණා පැතුම් ටෙස්ට් තරඟ රටාව තුළ ස්ථාවර වෙන්න කලින් ඔහුව මේ කෙටි කාලීන තරඟ රටාවන්ට යෙදවීම තුළින් ඔහුගේ පිතිකරණයට යම් බලපෑමක් ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම ඔහු පිළිබඳව තිබෙන විශ්වාසයට තේරීම් කමිටුවේ සහ ක්‍රීඩා ලෝලීන් තුළ තිබෙන විශ්වාසයට යම් පළුද්දක් වෙන්න පුළුවන් කියලා සැකයක් විදුවගේ හිතේ තිබුණා. කෙසේ වෙතත් පැතුම් නිස්සංක ඔප්පු කළා ඒක සම්පූර්ණයෙන් වැරදි බව. තමන්ට ඕනෑම ෆෝමැට් එකක් ඇතුලේ තමන්ගේ ඔළුව හදාගෙන ක්‍රීඩා කරන්න පුළුවන් කියන කාරණය පැතුම් නිස්සංක මේ වන විට ඉතාමත්ම හොඳින් ඔප්පු කරලා තියෙනවා. ලේසි වැඩක් නෙවෙයි අලුත් ක්‍රීඩකයෙකුට මේ තරඟ රටා එකකින් එකකට වෙනස් වෙදී තමන්ගේ ඔළුව හදාගන්න එක. නමුත් ඉතාමත්ම ප්‍රශංසනීය ආකාරයෙන් පැතුම් නිස්සංක ඒ වැඩේ කරලා තියෙනවා. ඔහු මානසිකව ඉතාමත්ම සවිමත් ක්‍රීඩකයෙක් බව තමයි ඔහු මේ පෙන්වමින් සිටින්නේ. සිවනි දිනේ දිවාහාරයට පෙර අවසන් පන්දුවේදී පැතුම් නිස්සංක දැවීගේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ අවස්ථාවේදී එය අම්පයර්ස් කෝල් ලෙසයි සටහන් වුණේ. කෙසේ වෙතත් මේ තරගාවලියේ පුරා අම්පයර්ස් කෝල් ලෙස සටහන් වෙච්ච තීරණ වැඩි ප්‍රතිශතයක්
ශ්‍රී ලංකා කණ්ඩායමට අවාසිදායක ආකාරයට තමයි ලැබුණේ. ධනංජයද සිල්වා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා පෙළ අසීරු අවස්ථාවන් වලින් ගොඩගන්න ක්‍රීඩකයෙක්, ඒ වගේම ඇඟට නොදැනි සැහැල්ලුවෙන් ලකුණු රැස් කරන ක්‍රීඩකයෙක්. ඔහු ඉතාමත්ම ඉවසීමෙන් අනෙක් අන්තයේ පිටිකරුවටත් පීඩනයක් නොදෙමින් ලකුණු ලබා ගන්න පිටිකරුවෙක්. අවසන් වසර දෙක තුලදී ඔහුගේ ටෙස්ට් ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 65ක් ලෙසින් තමයි සටහන් වෙන්නේ. පසුගිය වසර දෙක තුල ලකුණු 750ට වඩා ලබාගත් පිටිකරුවන් අතරේ දෙවන ඉහළම සාමාන්‍ය රඳවාගෙන ඉන්නේ ධනංජයද සිල්වා. අපි මේ තරඟය තුළ මුලින් බලාපොරොත්තු වුණේ සිවුවන දිනේ අවසන් පැයේ හෝ අවසන් පැය භාගය තුළ බටහිරින්දිය කොදෙව් කණ්ඩායමට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දේවි, ලකුණු 250ක් වගේ ප්‍රමාණයක් අපිට ඇති වෙයි සිවුවනින් මේ ආරක්ෂා කරගන්න කියලා. නමුත් සිවුවනි දිනේදී මේ තනතිරුවේ හැසිරීමත් එක්ක තනතිරුව පන්දු යවන්නට එතරම් සහයෝගයක් නොදැක්වීමත් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමට තමන්ගේ සැලසුම වෙනස් කරන්නට සිදු වුණා. ඉතින් මේ අනුව ශ්‍රී ලංකා පිතිකරුවන් තීරණය කළේ කඩුලු ආරක්ෂා කරගෙන සිවුවන දිනය තුළ හැකිතාක් ලකුණු ප්‍රමාණයක් රැස් කර ගැනීම පිළිබඳව තමයි ඔවුන් පූර්ණ අවධානය යොමු කළේ. දිනේෂ් ශන්තිමාල්ගෙන් පරිණත පිතිකරුවෙකුගෙන් අපි බලාපොරොත්තු වෙච්ච ඉනිම ඔහුට මේ ඉනිම දෙකේදීම ක්‍රීඩා කරන්නට නොහැකි වුණා. කෙසේ වෙතත් දිනේෂ් ශන්තිමාල් පිතිකරුවෙක් ලෙස තමන්ගේ ස්ථාවරත්වයේ ඉක්මනින් ප්‍රදර්ශනය කළ යුතුයි. එහෙම නැත්නම් කමිල් මිෂාරට, එහෙම නැත්නම් විනෝද් බානුකට ටෙස්ට් පිටියේ දොරගුළු විවර වෙන්නට වැඩි ඉඩකඩක් තිබෙන බව තමයි විදුනම් දකින්නේ. ඇන්ජලෝ මැතිව්ස් අංක 9 පිතිකරුවා විදිහට පිටියට පිවිසුණා. ඔහු ආබාධයත් සහිතව තමයි පිටියට ආවේ. අපි දැක්ක කඩළු අතර දුවන්න ඔහුට පහසු වුණේ නැහැ. කෙසේ වෙතත් පර්මෝල්ගේ තියුණු දඟ කැවුණු පන්දුවක් හමුවේ ඔහු ස්ලිප් බෝඩ් එකට උඩ පන්දුවක් ලබා දෙමින් තමයි දැවී ගියේ. ඇන්ජලෝ මැතිව්ස්ගේ මේ පාදේ ආබාධය වසර 6ක් තිස්සේ ඔහුට විටින් විට පීඩාගෙන දෙනවා. ඉතින් මේ තත්ත්වයත් එක්ක තුන්නිරියව් ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාවට අහිමි වෙලා තියෙනවා. ඔහුගේ මේ පාදේ ආබාධය නොවන්නට ඔහු මේ වෙද්දි ලෝකයේ අංක 1 තුන්නිරියව් ක්‍රීඩකයා බවට පත් වෙන්නට තිබිච්ච ක්‍රීඩකෙක්. මේ තත්ත්වයේ මත LPL තරගාවලියේ පළමු අර්ධයේ ඇන්ජලෝට අහිමි වෙන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙන බව තමයි පෙනී යන්නේ. කෙසේ වෙතත් ඇන්ජලෝ මැතිව්ස් සඳහන් කළේ මුල් තරඟ 3ක් පමණ ඔහුට ක්‍රීඩා කරන්නට නොහැකි වේවි කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඔහුට LPL තරගාවලියට ඉක්මනින්ම එක් වෙන්නට හැකියාවක් ලැබේවි කියලා. ලසිත් ඇඹුල්දෙනිය මේ තරගයේදී ඉතාමත්ම සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළා. විශේෂඥ පන්දු යවන්නෙකුට පිතිකරුවෙක් ලෙසින් ලබා දෙන්න පුළුවන් දායකත්වය කණ්ඩායමකට මොනතරම් ප්‍රබල සාධකයක් බවට පත් වෙනවද, මේ කණ්ඩායම ප්‍රබල කණ්ඩායමක් බවට පත් කරන්නට කොයිතරම් හේතු වෙනවද කියන කාරණය ඔහුගේ මේ ඉනිම තුළ අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණා. ඇඹුල් මේ තරගයේදී තමන්ගේ ක්‍රිකට් දිවියේ දිගුම ඉනිම ක්‍රීඩා කරමින් ධනංජයද සිල්වා සමගින් 9 කඩුවලට වාර්තාගත සම්බන්ධතාවයක් පිහිටුවමින් කොදෙව්වන්ට ලබා ගන්නට අපහසු අභියෝගාත්මක ඉලක්කයක් ලබා දෙන්නට සමත් වුණා. අවසන් දිනේ වේගෙන් ලකුණු රැස් කරපු ලසිත් ඇඹුල්දෙනියගේ දැවියාමෙන් පස්සේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම අත්හිටවල කොදෙව් කණ්ඩායමට පන්දුවට පහර දීමේ වාරය ලබා දුන්නා. ඔවුන් පළමු සෙෂන් එක තුල ඉතාමත්ම හොඳින් පන්දුවට පහර දුන්නා. නමුත් දිවාහාරයට පෙර අවසන් පන්දු වාරයේදී ලසිත් ඇඹුල්දෙනිය විසින් ජෙරමයින් බ්ලැක්වුඩ් දවා ගැනීම ඔවුන්ට බරපතල පහරක් එල්ල කරන්නට සමත් වුණා සහ මේ තරගයට ලොකු බලපෑමක් කරන්නට සමත් වෙච්ච සාධකයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. දිවාහාරයෙන් පසුවත් කොදෙව්වන් සාර්ථකව පන්දුවට පහර දෙමින් සිටියා. නමුත් තරගයේ සම්පූර්ණයෙන් වෙනස් කළේ රමේෂ් මෙන්ඩිස් ක්‍රියාත්මක කරපු කොදෙව් ඉනිමේ 44 පන්දු වාරය. ෂයි හෝප්, රොස්ටන් චේස් සහ කයිල් මේයර්ස් තිදෙනාම මේ පන්දු වාරය තුළ ඉවත් කරන්න රමේෂ් මෙන්ඩිස් සමත් වුණේ තරගයේ සම්පූර්ණයෙන්ම කනපිට හරවමින්. එතැන් සිට කොදෙව් කණ්ඩායමේ අවසන් කඩුලු 8 ලකුණු 40ක් තුළ බිඳ දමන්නට ඇඹුල්දෙනිය සහ රමේෂ් මෙන්ඩිස් සමත් වුණා. ශ්‍රී ලංකා පිළ දෙවෙනි ඉනිමේදී භාවිත කළේ දඟ පන්දු යවන්නන් පමණයි. දිමුත් සඳහන් කළේ උපරිම පන්දු වාර සංඛ්‍යාවක් දඟ පන්දු යවන්නන්ගෙන් ක්‍රියාත්මක කිරීම තමයි තමන්ගේ සැලසුම කියලා. තනතිරුවේ ස්වභාවය අනුව සුරංග ලක්මාල්ට වැඩ අඩුම තරගාවලියක් බවට මේ තරගාවලිය පත් වුණා. සම්පූර්ණ තරගාවලිය තුලදීම සුරංග ලක්මාල් ක්‍රියාත්මක කළේ පන්දු වාර 15ක් පමණයි. ටර්නින් පොයින්ට් එක නිසක වශයෙන්ම රමේෂ් මෙන්ඩිස් ක්‍රියාත්මක කරපු 44 පන්දු වාරය. ධනංජිත සිල්වා ටෙස්ට් දිවියේදී 3 වතාවට 150 සීමාව පසු කරලා යන්න සමත් වුණේ තමන්ගේ 8 ටෙස්ට් ශතකය වාර්තා කරමින්. ලසිත් ඇඹුල්දෙනිය ඔහුගේ ක්‍රිකට් දිවියේ දිගම ඉනිම ක්‍රීඩා කරමින් පන්දු 124කින් ලකුණු 39ක් වාර්තා කළේ ඔහුගේ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව සටහන් කරමින්. ඇඹුල් සහ ධනංජය අතර 9 කඩුල්ලට ගොඩනැගුණු ලකුණු 124ක සබඳතාව ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙක් 9 කඩුල්ලට ගොඩනැගූ හොඳම ටෙස්ට් සබඳතාවයේ විදිහට සටහන් වුණා.
ඇබුල් ටෙස් තරගයකදී කඩුළු පහක් දවාගත් පස්වෙනි අවස්ථාව අද දිනේදී සටහන් කළා. රමේෂ් මෙන්ඩිස් මේනිම දෙකේදීම කඩුළු පහ බැගින් දවාගත් අවස්ථා සටහන් කරමින් තරගයකදී කඩුළු 10ක් දවාගත් පළමු අවස්ථාව සටහන් කරන්න සමත් වුණා. තවමත් තරඟ 4කට පමණක් ක්‍රීඩා කරලා තියෙන රමේෂ් මෙන්ඩිස්ට මේ වන විට හැට්‍රික් අවස්ථා 4ක් ගිලිහි ගිහිල්ලා තියෙනවා. අවසන් ඉනිම 4ේදීම ඔහුට හැට්‍රික් අවස්ථා අහිමි වුණා. මේ තරගාවලියේ ඉනිම 4ේදීම ෂයි හෝප්ගේ කඩුල්ල දවා ගන්න සමත් වුණේ රමේෂ් මෙන්ඩිස් විසින්. තරගයේ වීරයා ලෙස දනංජේද සිල්වත්, තරගාවලියේ වීරයා ලෙස රමේෂ් මෙන්ඩිසුත් නම් කෙරුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේ තමන් සහභාගී වෙච්ච පළමු තරගාවලියේ ජයග්‍රහණය කළේ ටෙස්ට් ලෝක ශූරතා තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ ගනිමින්. ශ්‍රී ලංකාවට මීළඟට තියෙන අභියෝගය තමයි ලංකාව තුලදී පැවැත්වෙන හෝම් සීරිස් දෙක, ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟ පැවැත්වෙන තරගාවලි දෙක ජයග්‍රහණය කිරීම. එහෙම වුණොත් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් තිබෙනවා ලෝක ශූරතා තරගාවලියේ අවසන් දෙදෙනා අතරට පිවිසීම පිළිබඳව බලාපොරොත්තු තියාගන්න. මීළඟට අපිට තියෙන අභියෝගය තමයි පෙබරවාරි මාසයේදී පැවැත්වෙන්නට නියමිතයි මීළඟ ටෙස්ට් තරගාවලියේ ඒ ඉන්දියාව සමගින් ලෝක ශූරතා ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගී වෙන දීර්ඝතම තරගාවලිය ටෙස්ට් තරඟ තුනකින් මේ තරගාවලිය සමන්විත වෙනවා. මේ තරගාවලිය තුළදී ජයග්‍රහණ ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණොත් නිසක වශයෙන්ම අවසන් දෙදෙනා අතරට පිවිසීම පිළිබඳව ලොකු බලාපොරොත්තුවක් අපිට තියාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් අපි දකින සුබවාදීම කාරණය තමයි මේ තරුණ ක්‍රීඩකයන් තමන් ලබා ගන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගනිමින් තමන්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. පැතුම් ඒවගේම රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙනිය ඉදිරියේදී ටෙස්ට් තරගවලදී සුවිශේෂී කඩයිම් වලට ළඟාවීමට නියමිතව තියෙනවා. මේ පිළිබඳව ඉදිරියේදී විදු ඔබට සඳහන් කරන්න. මිකි ආත තමන්ගේ පුහුණුකරු ධූරයේ වසර දෙකක කාලය නිමා කරමින් ජයග්‍රාහී තරගාවලියකින් පස්සේ සමුගන්නවා. මිකි ආතගේ පුහුණුකාරීත්වය තුළ තිබිච්ච හොඳ දේවල්, ඒ වගේම නරක දේවල් අපි මේ වීඩියෝ සීරීස් එක ඇතුලේ කතා කරලා තියෙනවා. ඉතින් මිකි ආත සමග පුද්ගලිකව කතා කරන්න විදුට අවස්ථාවක් ලැබිලා තියෙනවා. මිකිගේ තියෙන හොඳම ගුණාංගයක් විදිහට විදු දකින්නේ ඔහු ඉතාමත්ම සුහදශීලී පුද්ගලෙක්. අපි ඔහුට යම්කිසි අදහසක් කිව්වොත් ඒක ඉතාමත්ම නිහතමානීව සලකා බලන, ඒකට ප්‍රති උත්තරයක් දෙන්නට පෙළඹෙන කෙනෙක් විදිහට අපිට මිකි ආත සටහන් කරන්නට හැකියාවක් තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ මුල් කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් සාර්ථක වුණේ නැහැ. නමුත් අවසන් කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක වුණා. මේකට හේතුව විදිහට විදු දකින්නේ තේරීම් කමිටුව විසින් නිවැරදි අමුද්‍රව්‍ය නිවැරදි වෙලාවට මිකි ආතට සපයා දීම. තරුණ ක්‍රීඩකයන්ට මිකි ආත වෙලාවකට පියෙක් වගේ උපදෙස් අවවාද ලබා දීපු බවත්, ඔහු නිතරම ධනාත්මක පැත්ත පිළිබඳව කතා කරපු බව තමයි නායක දිමුත් කරුණාරත්න සඳහන් කළේ. කෙසේ වෙතත් විදු නම් දකින්නේ මිකි ආතගේ මේ සමු ගැනීමත් එක්ක අපි විදෙස් පුහුණුකරුවන්ට සමුදය යුතුයි. අපි ලංකාවේ අපිට ගැලපෙන ආකාරයේ පුහුණුකරුවන් අපි තුළින්ම නිර්මාණය කරගෙන හොඳ පුහුණු කාර්ය මණ්ඩලයක් ශ්‍රී ලංකාව තුළින් සපයා ගත යුතුයි කියන එකයි විදු නම් දකින්නේ. කොහොම වුණත් අපිට ටෙස් තරඟවලට තවත් මාස 3කට විරාමයක් දෙන්නට සිදුවෙනවා. ආපහු පෙබරවාරි වෙනකල් ශ්‍රී ලංකාවට ටෙස් තරඟ ක්‍රීඩා කරන්නට ලැබෙන්නේ නැහැ. කොහොම වුණත් දෙසැම්බර් 5 වෙනිදා LPL තරඟාවලිය ආරම්භ වෙනවා. ඒ තරඟාවලිය උණුසුම් තොරතුරුත් ක්‍රික් විදු YouTube නාලිකාවෙන් විදු ඔබට සමීප කරන්න සූදානම් ඉන්නවා. ඉතින් ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එක subscribe කරන්න, ඒ වගේම bell icon එක tap කරන්න. එතකොට විදු වීඩියෝ එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා එන්න. ජය වේවා හැමෝටම.